ආයුබෝවන් 2020 වසර මේෂ ලග්නයේට බලපාන ආකාරය තමයි අද පළමුව සඳහන් කරන්නේ මම. විශේෂයෙන් මේෂ ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති කුජ අටවැන්නේ ත්‍රිබුද ගුරු ශනි කේතු නවවැන්නේ සිකුරු දසවැන්නේ සඳු 11 වැන්නේ රාහු තුන්වැන්නේ ගෝචර කරමින් ආරම්භ වෙන මේ වර්ෂය යහපත් ප්‍රතිඵල ගෙන දෙන වර්ෂයක් ලෙස විග්‍රහ කරන්න පුළුවන්. විශේෂයෙන් ධනය අතින් බැලුවම ගොඩක් අය කල්පනා කරන්නේ ධනය මට කොහොමද ආර්ථික තත්ත්වය මේ වසර කියලා. ඔන්න මේෂ ලග්නයන්ට ධනලාභ හදිසි ධනලාභ විශේෂයෙන් මුදල් ලාභ ලැබීමට નિયમિતයි මේ වසර තුර රැකියාවේ වැටුප් වැඩි මේ කියන්නේ උසස් වීමුත් ලැබෙනවා. උසස් වීම ලැබෙනකොට රැකියාවේ වැටුප් වැඩි වෙන තැන්පත් ධනය ක්‍රස් කිරීමට වැඩි දියුණු කිරීමට ඉතා යහපත් කාලය. මුතුමැණි රත්තරම් ඍදි ආභරණ විඳන ලාභ ලැබෙනවා. එවැනි වෙලදාම්වල කරන අයට අධික ලාභ ලබන මොන රැකි ආරක්ෂාව ගැන කතා කරොත් වෙළඳ ව්‍යාපාර වල නිරතයට ඒවායි අධික ලාභ ලබන්න පුළුවන් වසරක් ආදායම වැඩි වෙන වසරක් වර්ෂයේ මැද භාගයෙන් පසු තනතුරු වලින් තරමක් දුරට පහළ වැටෙන්න පුළුවන්කමක් තියෙනවා. උසස් වීම වලට බාධා ඇති වෙන්න පුළුවන් ඒ වසර මැදදී. ගෘහ ජීවිතය ගැන කතා කරොත් මේෂ ලග්නයේ හිමියන්ට වර්ෂ ආරම්භයේදී සිතට සතුටගෙන කරුණු යෙදෙනවා. සතුරන්ගෙන් ඥාය ලැබෙනවා. ආගමික කටයුතු වල නිරත වෙනවා. මිත්‍රයන්ගේ උපකාර සැලකිලි ගරුණම්බුලාම ලැබෙනවා. සතුරන්ගෙන් ඈත් වී වාසය කිරීමට ඉඩ ලැබෙනවා. තමා මෙතෙක් උත්සාහ කරන ලද ක්‍රියාකාරකම් වලින් සතුටදායක ප්‍රතිඵල අත් වෙන වසරක්. අලුතෙන් වැඩවලු ආරම්භ කරන්න හොඳ වර්ෂයක්. ඥාතින්ගෙන් සැලකිලිය ආදරය කරුණාව ලැබෙන වසරක්. දුරබැහැර වන්දනා ගමන් විදේශ ගමන් බිමන් සහ ප්‍රීතිමත් විනෝද ගමන් යාමට අවස්ථාව ලැබෙන ජීවිතයේ වාසනාවන්ත වසරක් හැටියට පෙන්වා දෙන්න පුළුවන් කම දෙන සිත සතුට ඇතිවන ප්‍රිය සම්භාසන ප්‍රවත්වීමට ඉඩ ලැබෙනවා. දුරබැහැර පළාත්වල පදිංචි වීමට අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපනය ගැන කතා කරොත් ඉගෙන ගන්න වයස දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල ඉතාම යහපත් වසරක් තමයි මේෂ ලග්න හිමියන්ට මේ 2020 වසර. ගණිත විද්‍යා අංශවල විශේෂයෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන්ට වඩා යහපත් ප්‍රතිඵල ඇති කරනවා කියන්නේ ඒ කියන්නේ විභාගෙන් ඒ වාණිජ්‍ය මේ සයන්ස් කරන අයට විශේෂයෙන් හොඳ ප්‍රතිඵල අත් වෙනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සෞඛ්‍ය තත්ත්ව ගැන කතා කරොත් මේෂ ලග්න හිමියන්ගේ ශරීර සනීපයේ යහපත් වෙනවා. කලක සිට තිබුණු ලෙඩ රෝග සුවාතට හැරෙනවා. නමුත් ශල්‍ය කර්ම වලට භාජනය වෙන්න පුළුවන් වසරක් ලෙස පෙන්වා දෙනවා. උගුරේ ආබාධ ඇති වෙන්න පුළුවන්, දන හිස්සලා ආබාධ ඇති වෙන්න පුළුවන්, ආතරයිටිස් වගේ රෝග ලක්ෂණ මතු වෙන්න පුළුවන්. ඒ නිසා රාත්‍රී කාලයට සවස් කාලයට ඔට්ටෝට නැතුව එක උණු වතුර නැතුව ඇඟපත සෝදනවා නම් ඒ මේ ආතරයිටිස් රෝගේ උග්‍ර වෙන්න පුළුවන්. ඒ නිසා එවෙන් ප්‍රේවිසම් වෙන අපි යමක් කිව්වම තවන්ට ඒ ලෙඩ රෝග මතුවලා තියෙනවා නම් එවෙන් බැහැර වෙන්න. දැන් ආතරයිටිස් රෝගීට නෙමෙයි රෝග 300 ගානකටම ප්‍රත්‍යක්ෂ ඖෂධය මොකද්ද? මුරුංගා. කන්නේ නැහැනේ මිනිස්සු. මුරුංගා කොළ, මුරුංගා කරවල නෙමෙයි ගුණේ තියෙන්නේ. මුරුංගා කොළ වල ඇඟේ සියලු විස නැති කරන දිව්‍යම ඖෂධයක් මුරුංගා. මුරුංගා මලවල කෑවොත් සතියේ තුන් පාරක් බලන්න පුළුවන් තමුන්ගේ ලෙඩ රෝග වලට මොනවද කියලා වෙන්නේ. හැදෙන්න තියෙන ලෙඩ රෝග පවා ඉවත් වෙනවා. ලී පිරිසිදු කරනවා. එහෙම දේවල් ආහාරයට ගන්න ආතරයිටිස් තියන අය මේක ඉන්දියාවේ මුරුංග කුඩු කරලා ඇමරිකාවට යවලා ඇමරිකාවෙන් ටැබ්ලට් එක අදලා අපිට විකුණනවා. මෙච්චර මුරුංග තියෙන රටක් මුරුංග කොළ කන්න පුරුදු වෙන්න මෙහෙම විටමින් වර්ග ගණනාවක් තියෙන ශරීරයේ විස මේ ලේ ධාතුවේ තියෙන විස අනවශ්‍ය දේවල් මේ සියල්ල ඉවත් කරන්න පුළුවන් මුරුංග වලට විතරයි. ඒකනේ ඉස්සෝ දැල්ල වගේම හදනකොට මුරුංග ටිකක් දාන්න, ඇච්චාරු හදනකොට මුරුංග පොත්තක් දාන්න විස නැති වෙන්න. ඉතින් මම මේෂ ලග්න හිමියන්ගේ සුබ දවස් ගැන සඳහන් කරනවා. ඉරිදා අඟහරුවාද සෙනසුරාදා. සුබ වර්ණය රතු සහ නිල්. සුබ අංක කියනවා නම් 1 2 4 5 7 9. සුබ මැණික් රතු කොළ රතු මැණික් කියලා පෙන්වා දෙනවා. තෙරුවන් සරණයි.